සුබ මධ්‍යහන ඔබ දිවා ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම කුෂාණී කෞශල්‍ය ප්‍රථම නව දහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත සුළුහා මධ්‍ය පරිමාණ අපනයන කරුවන්ට සහන සලසන්න ලෝක බැංකුව ව්‍යාපෘතිය දීවර විසින් රටතුරට එන මද්රව ජාවාරම් මැඩලීමට කඩිනම් මෙහෙයුම් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත රිමාන්ඩ් ඇමරිකා ජනපතිරි එරෙහිව ප්‍රාන්ත 16ක් අධිකරණය සම්බුද්ධ ශාසනයේ තුන් පූජනීය සිදුවීම් රැසක් සිදු වූ නවන් පුන් පොහොය දිනේ අදට යෙදී තිබෙනවා ධර්ම සේනාධිපති සරියුත් මුගලන් මහරහතන් වහන්සේ අග්‍ර ශාวก තනතුරු ලැබීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් අද දිනේ සිදු වුණු බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ රජකහනුවර වේළුවනාරාමේදී බුද්ධ ශාසනයෙහි ප්‍රථම සංඝ සන්නිපාතයේදී සිදු වූයේ අදවැනි නවන් පුන් පොහෝ දිනකයි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ ඕවාද ප්‍රතිමෝක්ෂය දේශනා කළේද අදවැනි දිනක බව ඉතිහාසයේ සඳහන් වනවා එමෙන්ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මාසකට පෙර ආයු සංස්කාරය කළෙත් නවන් පුන් පොහෝ දිනකදී සරියුත් මුගලන් මහරහතන් වහන්සේට දකුණත් සව් සහ වමත් සව් යන ශාසනික තනතුරු පිරිනැමීමද නවන් පොහෝ දින ස්වාධීන රූපවාහිනිය සෑම පුන් පොහෝ දිනකම ගෙනෙන සමනක් රැස් සජීව වැඩසටහන මෙවර ගෙනෙනු ලබන්නේ පයාගල පොතුවිල වෙහෙරගල කන්ද පුරාණ රජ මහ විහාරස්ථානයේ සිටයි. පූජ්‍ය මංගලගම මෙත්තානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම කටයුතු සංවිධානය කර තිබෙනවා. ප්‍රධාන ධර්ම දේශනාව පැවැත්වෙන්නේ පූජ්‍ය පිඹුරේ සෝමරතන ස්වාමින් වහන්සේගේ සහභාගීත්වයෙන්. අද පස්වරුවේ සිදු කෙරෙන තෙසැත්තේ ඥාන පූජාව සජීවීව ITN ඔස්සේ ගෙනීමටයි කටයුතු සූදානම් කරති බෙන්නේ ITN FM මූලිකත්වයෙන් සෑම පොහෝ දිනකම ගෙනෙනු ලබන ශාසනාලෝක වැඩසටහනද මෙවර පැවැත්වෙන්නේ පයාගල පොතුවිල වෙහෙරගල කන්ද රජ මහ විහාරස්ථානයේදී. සාමණේර භික්ෂූන් වහන්සේ දස නමක සඳහා දහම් පොත් කට්ටල පූජා කිරීම සහ උන්වහන්සේගේ දෙමව්පියන් නැගීමද මෙහිදී සිදු කෙරුණා. මේ අතර සෑම පොහෝ දිනකම පවත්වනු ලබන සදහම් යාත්‍රා ධර්මදේශනය අද පැවැත්වුණේ පාළදුර පින්වත් සද්ධර්මාකර විද්‍යාර්ථ පිරිවෙනේදී ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් පූජ්‍ය මීරගහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ මෙහි ප්‍රධාන ධර්මදේශනය සිදු කළේ හොනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර අද වීදි සංචාරය කරනවා ගංගාරාම නවම් මහා පෙරහැර මෙවර පැවැත්වෙන්නේ 41 වන වරටයි. අවසන් මහා පෙරහැරේ පළමු පෙරහැර ඊයේ උත්කර්ෂවත් ලෙස වීදී සංචාරය කෙරුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සදාතුක කරඬුව හස්ති රාජ්‍යා මත තැන්පත් කිරීමෙන් අනතුරුවයි පෙරහැර ආරම්භ කෙරුණේ. අද රාත්‍රියේ වීදී සංචාරය කෙරෙන අවසන් මහා පෙරහැරේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වෙනවා. උඩරට පහතරට නර්තනාංග ඇතුළු සංස්කෘතිකාංග රැසක් මෙවර පෙරහැරට එක් කර තිබෙනවා. ඒ සඳහා අලියතුන් 45 දෙනෙකු සහභාගී වෙන බවයි පෙරහැර සංවිධායකයන් පවසන්නේ. ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අතුරුදන් කරවීමේ සීදී සම්බන්ධයෙන් අතරංගොටගත් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ගල්ල මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අතුරුදන් වීමේ සීදී සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයා අතරංගොට ගනුනේ ඊයේ දිනේදී. දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේකුණවර්ධන මහතා මීට පෙර පොලිස් මූලස්ථානයේ වෙත මාරුකර යැවීමට කටයුතු කෙරුණා. ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු වලින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂිත පත්ව අද දිනෙකු තුවාල ලබා තිබෙනවා. නාවල පිටිය පත්තුණු පිටිය වරකාව රේල් ගේට්ටුව අසලදී ත්‍රිරෝද රථයක් ටිපර රථයක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. ත්‍රිරෝද රථයේ දුරා සහ තවත් අයකු එම ස්ථානයේදී ඉමමිය ගියා. ඔවුන් ගිනිගත් හේන සහ නවකරුදුවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්
ත්‍රිරෝද රථයේ අධික වේගය අනතුරට හේතු වන්නට ඇති බවයි නවලපිටිය පොලිසිය ප්‍රකාශ කළේ. මේ අතර ශ්‍රීපාද වන්දනාවේ යෙදුණු වන්දනාකරුවන් පිරිසක් ගමන්ගත් වෑන් රථයක් අනතුරටපත් වීමෙන් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සෙන් පෙට්‍රික් දේවස්ථානයේ අසලදී අනතුර සිදුව තිබෙන්නේ. වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන තාපයක ගැටීම අනතුරට හේතුවයි. තුවාල ලැබූ පුද්ගලයන්ගෙන් 4 දෙනෙකු බරපතල තත්ත්වයේ පසුව බවයි පොලිසිය පවසන්නේ. අපනයින ගම්මාන 5000ක් ඇති කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය දයගමගේ මහතා පවසනවා. ඒ සඳහා ලෝක බැංකුව ව්‍යාපෘතියක් හරහා මූල්‍යාධාර සපයා ගන්න බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. අපේ අපනයන ආදායම වැඩි කරන්න නම් අපනයන වෙළඳපොළට අවශ්‍ය කරන බඩු අපි නිෂ්පාදනය කරන්න ඕන. අපේ දේශීය වෙළඳපොළේ අපි පිට රටවල් වලින් ගේන දේවල් අපේ රට තුල නිෂ්පාදනය කිරීම තුල අපිට පුළුවන් වෙනවා විදේශ විනිමය ඉතුරු කරගන්න. මේ දෙක කරන්න කුඩා ව්‍යවසායකයන් සහ මහා පරිමාණයෙන් අපනයන කරන ඒ අපනයන කරුවන් මේ හැම කෙනෙක්ටම උදව් කරන්න පුළුවන් ආකාරයේ මම ලෝක බැංකු ව්‍යාපෘතියක් අරගත්ත අපේ අමාත්‍යංශයට. මේ ව්‍යාපෘතිය තුලින් අපේ දේශීය ව්‍යාපාරිකයන්ට ණය මුදලක් නෙවෙයි අපිට සහන මුදලක් හා ව්‍යාපාරයට අවශ්‍ය කරන ණය මුදල අපේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මගින් අපිට ආරම්භ දෙන්නේ. මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ප්‍රදේශවල තියෙන නිෂ්පාදනය වැඩි කරගන්න. සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා මූල්‍යාධාර ලබා දීමේ වැඩසටහනක් අමාත්‍ය දයා ගමකී මහතාගේ ප්‍රධානත්වයෙන් කොළපදී පැවැත්තුණා. දෙහිඅත්ත කණ්ඩිය, පදියතලාව, මහෝය සහ අම්පාර ප්‍රදේශවල කුළුබඩු වාශිත ගොවි නිෂ්පාදන කණ්ඩායම් සඳහා මූල්‍යාධාර ලබා දීමට මෙහිදී කටයුතු කෙරුණා. වැය කළ මුදල රුපියල් මිලියන 16ක්. මහජන නියෝජිතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දේවර වෙස් කණෙමින් විවිධ ජාවාරම් ක්‍රියාත්මක වන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. විශේෂයෙන් මුහුදු මාර්ගවලින් මත්ද්‍රව්‍ය රටතුලට ඇතුළු වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා සෑම බෝට්ටුවකටම සංඥා පද්ධති සවි කරමින් සිටින බවද කියා සිටියා. ඒ කලාවේ ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකදී දීවරයන්ගේ වෙස් ගනිමින් විවිධ දේවල් ක්‍රියාත්මක කරන විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය රට ඇතුළට ගේන්න ඒ වගේම මගින්ව වෙනත් වෙනත් රටවල් වලට ප්‍රවාහනය කිරීම සඳහා දීවරයන්ගේ මාර්ගයෙන් විවිධ උපක්‍රම සිදු කරනවා. අපි මේ සම්බන්ධයෙන් දැනටමත් දීවර දෙපාර්තමේන්තුව සහ දීවර අමාත්‍යාංශය එකතු වෙලා සෑම බෝට්ටුවකට මේ සංඥා පද්ධති සවි කරගෙන යනවා. තව 1500ක් විතර ඒ සංඥා පද්ධති අලුතෙන් ලබා දෙන්න තියෙනවා. එතකොට අපිට පුළුවන් මහ මුහුදේ ඕනෑම තැනක දීවර බෝට්ටුවක් තිබුණොත් ඒ දීවර බෝට්ටුවේ එකක් යාපදිංචි වගේ මේ බෝට්ටුව කොයි ආකාරයෙන්ද හැසිරෙන්නේ අපේ මෝදු සීමාව උල්ලංඝනය කරලා යනවා නම් ඒ පිළිබඳ සම්පූර්ණ තොරතුරු වාර්තා කරගන්න පුළුවන් වෙනවා. දීවර ගැටළු විසඳීමේ මෙම සාකච්ඡාව කලාවැව ජලජීවි වගා පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. දීවරයින් 24 දෙනෙකුට ෆයිබර් උරු සහ කොල්ලෑ බෙදා දීමද මෙහිදී සිදු කෙරුණා. රාජාංගනීය අංගමුව කටියාව හබරණ කලාවැව පදවිය මහකනදරාව සහ මහවිලච්චි යන ප්‍රදේශ නියෝජනය කරමිනුයි එම ප්‍රදානයන් සිදු කෙරුණේ. එක්සත් ජාතික පක්ෂයේ ඕනෑම මැතිවරණයක් සඳහා සූදානම් බව රාජ්‍ය මත්ව වසන්ත අලුවියාරේ මහතා පවසනවා. නවුන ප්‍රදේශයේ උත්සවයකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. මේ මාස 10 තුල ජාතික මැතිවරණයකට යනවා. තමුන්නාසිලා තීන්දුවක් ගන්න පුළුවන් කමක් වෙනවා කාටද ඡන්දෙ පාවිච්චි කරන්න කියලා. එක්සත් ජාතික පක්ෂයේ අපි බය නැහැ මැතිවරණ වලට. ඕනෑම මැතිවරණයක් ජනාධිපතිතුමාට කියන්න තියන්න කියලා. එක්සත් ජාතික පක්ෂ අපි ඉදිරිපත් වෙනවා. අපිට පළාත් සභා කමන්නේ ජනාධිපතිවරණේ කමන්නේ. ජාතික විද්වත් සංවිධානයේ ජාතික මහා සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී මෙවන විට පැවැත්වෙනවා. ගොඩනගමු ශ්‍රී ලංකාව ජාතික ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීම මෙහිදී සිදුවුණා. ජාතික විද්වත් සංවිධානයේ සභාපති ආචාර්ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදු කෙරුණේ. තරුණ පරපුරේ නියෝජනය සංකේතවත් කරමින් තරුණ තරුණියන් කිහිප දෙනෙකු වෙත මෙම ප්‍රතිපත්ති මාලාව ප්‍රදානය කිරීමටයි කටයුතු කෙරුණේ. ක්ෂේත්‍ර 10ක් ආවරණය වන පරිදි ජාතික ප්‍රතිපත්ති මාලාවක් මෙහිදී ඉදිරිපත් කෙරුණා. හලාවත මහවැවදී සිදු වූ බස් රථ අනතුරෙන් විනාශයට පත් වූ ට්‍රාන්ස්ෆෝමරය හා විදුලි පද්ධතිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවරගෙන තිබෙනවා. හලාවත මහවැවදී සිදු වූ බස් රථ අනතුරින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 19 දෙනෙකු තුවාල ලැබුවා. වවුනියව සිට කොළඹ බලා දහවණේ වූ අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයකුයි මෙසේ අනතුරට පත් වුණේ.
අධික වේගයෙන් පැමිණි බස් රථය තවත් වාහනයක් පසු කර යාමට උත්සාහ දැරීමේදී මාර්ගයේ ඉදිරියෙන් පැමිණි ලොරියක ගැටී තිබෙනවා. ඒ සමග බස් රථය ඉවතට විසවීමෙන් අසල තිබූ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක ගැටී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මෙම අනතුරින් ට්‍රාන්ස්ෆෝමරය සහ විදුලි රැහන් පද්ධතියට දැඩි ලෙස අලාභානි සිදු වුණා. එහිදී සිදු වූ අලාභය රුපියල් ලක්ෂ 16ක් පමණ වන බවයි හලාවත ඉංජිනේරු කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරු නිලුපු ලවේසිංහ මහතා පවසා සිටියේ. මේ හේතුවෙන් මහවැව මාදම්පේ යන ප්‍රදේශවල පැය 17කට අධික කාලයක් විදුලිය විසන්ධි වී පැවතුණා. මේ වන විට ට්‍රාන්ස්ෆෝමරය සහ විදුලි රැහන් පද්ධතිය යථාතත්වයට පත් කර තිබෙනවා. මද විරාමයක් දැන්. ඔබ නැවත දිවා ප්‍රවෘත්ති සමගින් වන්නි ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් පහක් සඳහා ස්ථිර නිවාස ඉදිකර දීමට යුද හමුදාව පියවරගෙන තිබෙනවා. වවුනියාව වැලියෝවේ සහ පම්පෙමඩු ප්‍රදේශවල දැඩි ආර්ථික දුෂ්කරතා මත ජීවත් වන සිංහල හා දෙමළ පවුල් පහක් සඳහා ස්ථිර නිවාස ඉදිකර දීමට යුද හමුදාව පියවරගෙන තිබෙනවා. මේ සඳහා වැය කිරීම මුදල රුපියල් ලක්ෂ 40ක් වන්නි ආරක්ෂක සේනා ආජාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතාගේ උපදෙස් මතයි මෙම නිවාස ඉදිකරන්නේ. නිවාස සඳහා මුල් කාර්යබිම සිදු කෙරුණේ බ්‍රිගේඩියර් ජයම්පති තිලකරත්න කර්නල් ශාන්ත රණවිරයන් මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. මේලක ජනපති අපේක්ෂකයා සැප්තැම්බර් මාසයේදී හෙලිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනරත්න මහතා පවසනවා. මීරගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. මේ රටේ අපේ ආණ්ඩුවේ දේශපාලඥයන්ට එදා වගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්න අපි ඉඩ තිබ්බේ නැහැ. කවුරු හරි පුද්ගලයෙක් එවැනි දෙයක නිරත වෙනවා නම් විරුද්ධ පාක්ෂිකයට හෝ අපේ පාක්ෂිකයට හෝ ඒ කියන දේ නාමිකව ප්‍රත්‍යක්ෂව සිදු කළ යුතුයි. මම හිතන්නේ රංජන් ඒක දන්නවා. රංජන් අනාගතයේදී කියපු දවසට ඔවුන්ව කැබිනට් මණ්ඩලයෙන් ඉන්නවා නම් එවැනි අයව එලවන්න රංජන් එක්ක මාතෘත්වයෙන් බැඳගන්න. නීති විරෝධීව මුහුතු කුඩලන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු කල්පිටිය ප්‍රදේශයේදී නාවික හමුදාව අත්අඩංගුවට තිබෙනවා. කල්පිටිය මොහොත්තු ආරම් ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනා සමග මෙම මුහුදු කුඩලන් තොගය අත්අඩංගුවට කරනු ලැබුවේ වයඹ නාවික විදායනයට අනුයුක්තව සේවය කළ බට පිරිසක් විසිනුයි. ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයකින් මුහුදු කුඩලන් කිලෝග්‍රෑම් 598ක් ප්‍රවාහනය කරමින් තිබූ බව නාවික හමුදාව පවසනවා. සෙකරුවන් හා මුහුදු කුඩලන් තොගේ මෙන්ම ජීප් රථයේද වැඩිදුර පරීක්ෂණය සඳහා කල්පිටිය පොලිසිය වෙත බාර දීමටයි නාවික හමුදාව පියවරගෙන ඇත්තේ. සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු අදත් සංවර්ධන විශේෂාංගයෙන්. ගම්පෙරළිය වැඩසටහන යටතේ ආගමික සිද්ධස්ථානද සංවර්ධනය කෙරෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු ආගම් නියෝජනය වන පරිදි ආගමික ස්ථාන සංවර්ධනයට මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙනවා. ඒ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුවයි. රුපියල් ලක්ෂ 10 බැගින් ලක්ෂ 400ක මූල්‍ය ප්‍රතිපාදන ප්‍රදානය හිඟුරක්ගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළුණු මහතාගේ ප්‍රධානත්වයෙන්. මිනිරි ආසනේ තියෙන මේ පන්සල් 42කට ලක්ෂ 10 සහ ලක්ෂ 5ක් ලබා දීම සම්බන්ධයෙන් අපි බොහොමත්ම ස්තුතිය පුද කරනවා. රටේ සංවර්ධන ව්‍යාපෘතිය දැන් මේ වෙනකොට ක්‍රියාත්මක කරමින් පවතින විශාල මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයක් ලබා දෙමින් මහජනතාව කෙරෙහි යොමු වෙමින් කටයුතු කරනවා කියන එකත් මෙහිලා සඳහන් කරමින් යහපාල නාඩුවක් සියලු දෙනාටම බොහොමත්ම පිං සහ බොහොමත්ම ස්තුතිය. ජාති වේදයක් බලන්නතු අපේ පල්ලියටත් පරිත්‍යාගය දුන්නට ගොඩාක් ස්තුති වෙනවා මේ රජයට. කැකිරාව කුඹුක්වැව නිවන්සිටි විද්‍යාලයේ නවගොඩනැගිල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. මෙම විද්‍යාලයේ දරුදැරියන්ට කලක සිටම ගොඩනැගිලි පහසුකම් නොතිබීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටියා. පොල්ලතු මඩුවල බලුමක්කන් හේතුවෙන්ද මෙම දරුවන් අපහසුතාවන්ට පත්ව සිටියා. ඊට විසඳුම් ලබා දෙමින් නවගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු සඳහා මූලිකත්වයේ ගත්තේද ඉෂාක් රහුමාන් මහතායි. ගොඩක් අසරණ වෙලා හිටියේ පන්ති කාමරයක් තිබුණේ වැස්සට තෙමෙනවා බලු මැක්කො ගොඩේ එහෙම තමයි හිටියේ අපේ ළමයි. මාස එකහමාරක් වගේ කාලයක් තුල බොහොම ක්‍රමවත් විදිහට හදපු ගොඩනැගිල්ලක් අපිට ලබා දුන්නා. ඒ නිසා මේ දරුවාද අලංකාර පන්ති කාමරයක ඉගෙනුම ලබන්න වාසනාවන්ත වෙලා තියෙනවා. මේ අපහසුකම් මැද අපේ දරුවෝ ටික අධ්‍යාපනය ලැබුවේ මේ කරපු උපකාරය ඇත්තටම අපිට කියන්න බැරි තරම් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. වවුනියාව තරණි කුලම් ශ්‍රී බාලවිනායකර් කෝවිලේ දහම් පාසල් ගොඩනැගිල්ලට මුල් කළ තිබුණා. ඒ වවුනියාව දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායක පී.ඒ. කරුණාදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා වැය කිරීම මුදල රුපියල් ලක්ෂ 40ක් පමණ වෙනවා.
පොලිසියට අපහාස වන පරිදි මොහුණු පොතේ වැකි පළකල සැකකරුවෙකු අතනකුඩ ගැනීමට පිටිගල පොලිසිය කටයුතු කළා. නාරනෝවිත පොරවගම ප්‍රදේශයේ වයස අවුරුදු 22ක තරුණයෙකුයි අතනඟුවට ගෙන තිබෙන්නේ. ඔහු මුහුණු පොත හරහා ව්‍යාජ ගිණුමක් භාවිත කරමින් පොලිසියට අපහාස වන පරිදි වැකි සහ වදන් පළ කර තිබෙනවා. සැකකරු පිටිගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර රුපියල් 16 ව්‍යාජ නෝට්ටු 25ක් සමග සැකකරුවෙකු අතනඟුවට ගැනීමට බියගම පොලිසියට හැකි වුණා. ඒ බියගම මල්වන නගරයේ සිදුකළ වැටලීමකදී සැකකරු තොට්ටම්පාර මල්වන ප්‍රදේශයේ පදිංචි 32 වෘදි පුද්ගලයෙක්. ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් පුවත් කිහිපයක් ලෝඩින්. නිල්සයුරු සුරකිමු තේමාව යටතේ විශේෂ දේශනයක් ගාල්ල මහින්ද විද්‍යාලයේදී පැවැත්වුණා. ඒ අඩ්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහසයුරට ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය වැහැර කිරීමේ ආදීනව පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. දකුණු පළාත ආණ්ඩුකාර කීර්ති දෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් මෙව අවස්ථාවට එක්ව සිටියා. සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. මහාචාර්ය තිස්ස විතාරණ, වාසුදේව දානායකාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ සඳහා එක්ව සිටියා. පළාත් සභා මැතිවරණයේ පිළිබඳවද මෙහිදී අදහස් පළ කෙරුණා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා පිවිතුරු හෙළවුරුමය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සංධානගත වීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා කියා සිටියා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් බත්තර මුල්ලේදී පැවැත්වුණා. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. මහාචාර්ය ජී.එල්. පීරිස්, රෝහිත අබේගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. විරාමිකේ නතර විදේශ සහ ක්‍රීඩා ප්‍රවෘත්ති බලාපොරොත්තු වන. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පන්දුවර 2020 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස අවසානයේදී නම් කරන බව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා පවසනවා. දෙරට අතර පන්දුවර 2020 තරග තුනක් පැවැත්වීමට නියමිතයි. එහි පළමු තරගය මාර්තු මස 19 වනදා ආරම්භ වනවා. ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීම මේ මස අවසානයේදී සිදු කරන බවයි තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා පවසන්නේ. ITN ප්‍රවෘත්ති අංශයේ සිදු කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ නවක ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බවයි. ශ්‍රී ලංකා පන්දුවර 2020 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ලසිත් මාලිංගයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදු නොවනු ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ආබාධයකට ලක්ව කණ්ඩායමෙන් ඉවත් වූ ඇන්ජලෝ මැතිව්ස් පන්දුවර 2020 තරගාවලියට එක් කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බව තේරුම් කමිටු සභාපතිවරයා කියා සිටියා. ඒ ඔහුට පූර්ණ සුවය ලබා දීමේ අරමුණ ඇතිවයි. එළබෙන ක්‍රිකට් ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් ඇන්ජලෝ මැතිව්ස් එක් දින කණ්ඩායමට කැඳවීමේ බලාපොරොත්තුවක් ඇති බවයි වැඩිදුරටත් ඔහු කියා සිටියේ. ITN දිවා ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk